glow and handsome. ඒ ඇති multivitamin සහ UV filters දෙගුණයකින් වැඩි දීප්තියක් ලබා දෙයි. මුණ ගැන හිතන්න. හිරු කිරණින් ආරක්ෂා කරගන්න. වසර 24ක් පුරා නොවසඳුණු ගුරු හා විදුහල්පති වැටුප් පිෂමතාවලට විසඳුම් ලබා දෙන ලෙස රජයට බල කරමින් එම වෘත්තීය සංගම් උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ අතර සිසුන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබා දීමෙන්ද ඉවත් වුණා. මේ වන විට මාස දෙකක කාලයක් දරුවන්ගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු අඩපණ වී තිබෙනවා. මෙන්න තියෙනවා සමස්ත විෂමතාව 60%ක් අපට ලැබෙන්නේ නැහැ. මේ තමයි රජයේ යෝජනාව. රජයෙන් කමිටුවක් දැම්මා සුබෝධනි කමිටුව. ඒ කමිටුවේ යෝජනාව තමයි මේ 60%ට දෙන්න කියන එක. ඊට පස්සේ ඇමති අනු කමිටුවක් දැම්මා මෙන්න අනු කමිටු වාර්තාව. මේකෙන් තුරෙන් කක් දෙන්න කියලා. ඉතින් ඒකට අපි සාධනීයම මුදල් නැහැ කියපු නිසා අපි එකඟතාව පළ කළා මේ සම්පූර්ණ යෝජනාවේ කොටසක් ලෙස සලකලා දෙන්න කියලා. මෙන්න දෙන්න හදන එක. මේක තමයි දෙන්න හදන එක. අපේ ඉල්ලීම තමයි මස් රාත්තල. මොකද්ද? සුබෝධනි වාර්තාව. ඒක තමයි අපේ ඉල්ලීම. අවසන් ඉල්ලීම. ඒකේ තුනෙන් පංගුවක් ලෙස දීලා තියෙන මේ අමාත්‍ය අනු කමිටුවේ නිර්දේශය. ඇමති 4 දෙනාගේ නිර්දේශය. අන්න ඒක එකවර දෙන්න. අධිර වලට බෙදලා දෙන කෑලි කෑලි 4කට බෙදලා දෙන එක බාර ගන්න අපි ලෑස්තිත් නැහැ. ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 වනදා වන අතර මේ වාතාවරණය තුළ එම කටයුතුද අඩපණවන තත්වයක් නිර්මාණය වී තිබෙනවා. උසස් පෙළ අයදුම් නොකිරීම, ඒ වගේම ශිෂ්‍යත්ව අයදුම් නොකිරීම කියන මේ රාජකාරී කටයුතු වලින් ප්‍රමාද කරන්නේ මේ ආණ්ඩුව. කැරයින් කරන්න පුළුවන් ගැසට් කිරීම. එසේ නොකරන තාක් කිසිම විදිහකින් අපේ වෘත්තීය ක්‍රියාමාර්ග නවත්වන්නේ නැහැ. මේ වෙනකොට විභාග සම්බන්ධයෙන් ආයතන පද ඉදිරිපත් කළා නැහැ. අපි බහුතරයක් අපි ඉදිරිපත් කළා නැහැ. පැහැදිලිවම සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයේ ශිෂ්‍යත් විභාගයේ අපි ඉදිරිපත් කරන්නේත් නැහැ මේ අරගල ඉවර වෙනකන්. එතකොට දැන් විවිධාකාර බලපෑම් අපි දැක්ක. අමාත්‍යවරයා කියනවා පොලිසියෙන් ලුග මොකද්ද මේ කරන්නේ? සැප්තැම්බර් 15 වෙනකන් ආයතන පද ඉදිරිපත් කරන කල් දීලා තියෙන්නේ. පොලිසියෙන් කියන්නේ නෙමෙයි තියෙන්නේ, ප්‍රශ්න විසඳන්න තියෙන්නේ. එසේ වුවද දරුවන් ගැන සිතා අදාළ කටයුතු නියමිත දිනට සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වෘත්තීය සමිති වලින් ඉල්ලා සිටිනවා. වෘත්තීය ක්‍රියාමාර්ගයකට අනියම් බලපෑමක් කරන්න නෙමෙයි මේ මහත්වරුන්ගේ ගෞරවය රැකෙන පරිදි මේ විභාග කටයුත්ත සඳහා සූදානම් වීමක් තියෙන්න ඕනේ. වෘත්තීය කටයුත්ත අවසන් කරපු සැනින්ම අපිට මේ අනිත් කටයුතු කරන්න ඕනේ. නිසා ඒ පිළිබඳ මම කාරුණිකව දැනුම් දෙන්න කැමතියි සියලු දෙනාට. තුරු විදුහල්පතිවරුන් ගේ වගකීම මේ දරුවන් වෙනුවෙන් කරන්න කියන ආයතනෙ ඉල්ලීම තමයි කරලා තියෙන්නේ, දැනුම් දීම තමයි කරලා තියෙන්නේ. සැප්තැම්බර් 15 පස්සේ අපිට මේ පිළිබඳ තවදුරටත් කල් ගත කරන්න බැහැ. පොකට් එකට ෆිට වෙන new axe ticket perfume.